අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා එල්ලේ සැරියොප් channel එකත් එක්ක ඉදන් මගේ යාළුවෝ හැමෝම. ඉතින් අද මම මේ වීඩියෝ එක ඔයගලන්ට ගෙන්න යන්නේ PC build guide video. ඉතින් මේ guide video කරන්නේ SKට. ඉතින් SK කියන්නේ මගේ යාළුවෙක්. ඉතින් මෙයා මට කියන quotation එකක් හදලා දෙන්න මෙයාගේ photo editing වැඩවලට. ඉතින් මෙතෙන්දී මෙයාගේ main purpose එක වෙන්නේ photo editing. ඉතින් ඒක හින්දා මෙයා ඕන වෙන Photoshop තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මෙයාට ඕන වෙන desktop එකක් හදාගන්න. ඉතින් මෙයා දැන්ට පාවිච්චි කර කර ඉඳලා තියෙන laptop එකක්. ඉතින් මෙතෙන්දී මෙයාට මේ laptop එකේ specs මදි හින්දා මෙයාට ඕන වෙන desktop එකක් හදාගන්න. ඉතින් මෙතනදී අපි කතා කරගත්ත desktop එකක් හදන්න. ඉතින් මෙතනදී මෙයාගේ budget එක වෙන්නේ පළවෙනිම ලක්ෂ 3 කියන budget එක. ඉතින් මෙතනදී දැන් තියෙන dollar prices එකත් එක්ක හින්දා මෙතනදී අපිට අන්ති වෙනවා කීයක් යයි දන්නේ නැති මේක මම මෙයාට මේ quotation එක හදලා දැම්මේ දැනට මාස දෙකකට කලින් මේක ලක්ෂ 2.5කට මම මේ වැඩේ කරලා දුන්නේ යාට මෙයාට මේ quotation එක හදලා දුන්නේ ලක්ෂ 2.5 කියන budget එකට දැන් කීයක් වෙනවද දන්නේ නැති මේක දැනට මම මාස 3කට විතර දෙකකට 3කට දෙකක් මාස 3ක් අතර කාලෙදි තමයි මම මේ quotation එක මෙයාට හදලා දැම්මේ ඉතින් මම මේක හදපු පළවෙනි stable quotation එක කියලා කියන්න පුළුවන් ඉතින් මෙතන මෙන්න මේ කොටේෂන් එක තමයි මම අද ඔයගොල්ලන්ට ගේන්න යන්නේ ස්ටේබල් කොටේෂන් එක. ඉතින් එහෙනම් අපි වැඩි කතා නොකරමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කර තමයි ලේස YouTube channel එක subscribe කරලා නැත්තම් දැම්ම subscribe කරගන්න. ඒ වගේම ටැග් එකේ තියෙන බෙල් එකනේ බෙල් එක හිටලා ඉතින් ඕල් දාගෙන ඒ වගේම LS site Instagram එකේ Facebook එකේ like කරන්න follow කරන්න මතක් කරන්න. පා එහෙනම් අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. ඉතින් අපි මෙතනදී තෝරගත්ත වෙබ්සයිට් එක තමයි nanotech.lk කියන වෙන මේ වෙබ්සයිට් එක. ඉතින් අවෙන් මේ වෙබ්සයිට් එකෙන් තමයි අද මම මේ කොටේෂන් එක හදාගෙන ඉන්නේ. මේ කොටේෂන් එක මම යාට හදලා දෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකේ. ඉතින් අපි බලමු අපිට පළවෙනි තෝරගත්ත ප්‍රොසෙසර් එක මොකද කියලා. ඉතින් මෙතනදී තව දෙයක් කියනවා. මෙතනදී prices depend වෙන්න පුළුවන් මොකද මේ වීඩියෝ එක බලන කාලේ වෙනකොට ඒ වගේ මේක හදන shop එකේ නැස් වෙනවත් පුළුවන්. ඉතින් එකත් මතක් කරනවා ඒ වගේ මේක මාස දෙකකට කලින් හදපු එකක්. හැබැයි මම මේකේ update price එක තමයි අද ගේන්න යන්නේ. ඉතින් ඒකත් මතක් කරනවා. ඉතින් මම මෙතෙන් තව දෙයක් කියන්නත් ඕනේ වීඩියෝ එක කරන්න කලින් process store කරන component store කරන කලින්. ඉතින්දී මම component ගැන deep talk එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් දේවල් කියන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට ඕන කරන දේවල් ටික විතරයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මෙතෙන්දී පළවෙනි processor එක තෝරගමු. ඉතින් මෙයා graphic design කරන හින්දා අපි පළවෙනම තේරුවේ Intel processor එකක්. ඉතින් මෙතෙන්දී Intel processor එක මෙයාට හරියන්නේ නැහැ. සහ මමත් කිව්ව ඉන්ටෙල් එකට යන්නේ නැතුව අපි Ryzen එකට යන් කියලා. ඉතින් මෙතනදී අපි ගියේ AMD Ryzen processor එකට. AMD Ryzen 5 processor එකට තමයි මෙතනදී ගියේ. ඉතින් මෙතනදී AMD Ryzen 5 processor වල අපිට බලා ගන්න පුළුවන් වෙනවා 3500 සහ 3600 කියන processors දෙක. ඉතින් මෙතනදී මේ processors දෙකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා 3500 කියන processor එකේ cores 6යි threads 6යි. එයාගම AMD Ryzen 5 3600 processor එකේ බලා ගන්න පුළුවන් වෙනවා cores 6යි threads 12යි. ඉතින් මෙතනදී අපි තෝරගත්තේ AMD Ryzen 5 3600 කියන මෙන්න මේ processor එක. ඉතින් මෙතනදී cores 6 threads 12 බලා ගන්න පුළුවන් වෙන්නේ base frequency එක කියන්නේ 3.6 GHz. ඉතින් L2 cache එක MB 3යි වගේම L3 එක 32 MB විතර බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී මම ගොඩක් දේවල් මේක කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 55000ක් විතර. ඉතින් මම මෙන්න මේක පළවෙනි කොටේෂන් එකට ඇඩ් කරගන්නම්. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න ඕන වෙන අපේ motherboard එක. ඉතින් මෙතනදී අපි පළවෙනිම තෝරගන්න හිතන් හිටියේ A520 motherboard එකට යන් කියලා. නමුත් මෙතනදී A520 motherboard මෙතනදී පොඩ්ඩක් හරියේ නැහැ. ඉතින් ඒක හින්දා මෙතනදී අපි ගියා B450 motherboard එකට. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා B450 motherboards වල MSI මෙන්න මේ B450 gaming plus max කියන මෙන්න මේ motherboard එක. ඉතින් මෙන්න මේක තමයි MSI B450 gaming plus කියන මෙන්න මේ motherboard එක. ඉතින් මෙන්න මේ motherboard අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපිට ඕන කරන හැම port එකක්ම තියෙනවා. NVMe slots හැම දෙයක්ම තියෙනවා. RAM slot 4ක් තියෙනවා. ඉතින් මේක අපිට හොඳටම ප්‍රමාණවත් මෙන්න මේ motherboard එක අපේ වැඩ කටයුතු සඳහා.
ඉතින් මේක රුපියල් 43000ක් වගේ තමයි වෙන්නේ මේක මම මේ විදිහට කොටේෂන් එකට ඇඩ් කරගන්න මෙතනදී මේක දෙයක් කියන්න ඕනේ මේක මම මීට මාස 3කට විතර කලින් මේක 2.50කට විතර හැදුවේ දැන් මේක කීයක් ඇයිද දන්නේ අපි බලමු වීඩියෝ එක අන්තිමේදී ඉතින් ඊළඟට අපි තෝරගත්තේ RAMs ඉතින් මෙතනදී අපිට RAM තෝරගනිද්දී බලා ගන්න පුළුවන් වෙනවා මෙයා කිව්වේ 8GB එකට යන් කියලා ඉතින් ඒක හින්දම මම ගියා 8GB එක RAM ස්ටික් එකකට. ඉතින් 4GB දෙකකට යනවට වඩා 8GB එක ස්ටික් එකකට යන එක ඇති. මොකද ස්ලොට්ස් ටික ඉවර වෙන එක විතරයි මේකෙන් වෙන්නේ. ඉතින් ඒක හින්දා මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා ADATA brand එකේ ADATA XPG D60G කියන මෙන්න මේ RGB RAM එක. ඉතින් මෙන්න මේක තමයි තෝරගන්නේ අපේ මෙන්න මේ බිල්ඩ් එකට. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙන මේක 3200 MHz RAM එක. මේකේ RGB බලා ගන්න පුළුවන් වෙන ඉතින් ඒක ගොඩක් ලොකුවට බැරි නැහැ. ඉතින් මෙන්න මේක තමයි තෝරගත්ත RAM එක වෙන්නේ. ඉතින් මෙන්න මේක රුපියල් 17500ක් වගේ තමයි වෙන්නේ. මේකත් මම මෙන්න මේ විදිහට කොටේෂන් එකට ඇඩ් කරගන්නම්. ඉතින් ඊළඟට මෙතනදී graphic card එකක් තෝරගන්න වෙනවා. මොකද අපි මෙතනදී අපේ processor එකේ onboard graphics නැති හින්දා අපිට අනිවාර්යෙන් graphic card එකක් තෝරගන්න වෙනවා. ඉතින් මෙතනදී අපි තෝරගත්තේ 1050 Ti කාඩ් එකක්. ඉතින් NO3D කියන මෙන්න මේ NO3D brand එක කියන GeForce GTX 1050 Ti X2 කියන මෙන්න මේ graphic card එක තමයි මෙන්න මේ build එකට තෝරගත්තේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ CUDA cost විදිහට බලා ගන්න පුළුවන් වෙනවා 768ක්. ඉතින් මෙතනදී 768යි CUDA cost තියෙන. ඉතින් මේක හොඳටම ප්‍රමාණවත් photo editor කෙනෙක්ට. මොකද ඇත්තටම ප්‍රමාණවත් photo editing වලට මෙන්න මේ CUDA cost 768. ඉතින් මෙතනදී මෙයා ඉදිරිදී graphic card එකක් upgrade කරනවා කියව හින්දම මම ගියා මෙන්න මේ 1050 Ti card එකට මේක හොඳටම ප්‍රමාණවත් video පවා edit කරගන්න. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේක රුපියල් 85000ක් විතර වෙන්නේ. මීට අවුරුද්දකට විතර කලින් බැලුවම මට මතකයි මේක 20000කට වගේ තිබුණේ. ඒක කියන්න ඕනේ නැහැ දැන්. දැන් කොහොම හරි මේක 85000ක් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට තෝරගන්න වෙනවා අපේ power supply එක. ඉතින් මෙතනදී මෙයා ඉදිරියට graphic card upgrade කරන හින්දාම අපි තෝරගන්න 550 watt power supply එක. ඉතින් මොකද 550 watt power supply එකක් තෝරගත්තාම අපිට advantage එක තමයි මෙතනදී මේ power supply එක දාගත්තාම අපිට graphic card එක ඉදිරියට update කරාම අපිට වාසි මොකද ආය power supplies දාන්න ඕනේ නැති හින්දා 450 එකට ගියා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙන Antec Atom brand එකේ එන මෙන්න මේ power supply එක. ඉතින් මෙතනදී මෙන්න මේ Antec Atom B550 කියලා තමයි මේක එන්නේ. B550 550 watt 8 plus bronze certification එක තියෙන මෙන්න මේ power supply එක තමයි තෝරගන්නේ. ඉතින් මේක 3 years warranty බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගොඩක් දේවල් නැහැ. හැබැයි මේක modular semi modular එකක් නෙමෙයි. Normal standard power supply එකක්. ඉතින් මේක 16500ක් වගේ තමයි වෙන්නේ. මම මේකත් මෙන්න මේ විදිහට quotation එකට add කරගන්නම්. ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනදී මෙයාට ඕන වෙනවා කිව්ව UPS එකක් අනිවාර්යයෙන්ම. මොකද මේ කරන්ට් කැපිල්ලත් එක්ක මෙයාට කරන්ට් එක යන වෙලාවේ ෆොටෝ එකක් එඩිට් කරනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්. වීඩියෝ එකක් එඩිට් කරනවා වගේ නෙමෙයි. මේකේ තියුම් දේවල් එඩිට් කරන්නත් ඕනේ. ඉතින් මෙතනදී මේක හදිසියවත් කරන්ට් එක යද්දී මේකේ මොකක් කර වෙලා ෆයිල් එක හැමම ඩිලීට් වුණොත් අපරාධ හිඳ මෙයාට ඕනේ කිව්ව UPS එකක් ඒක සේව් කරගන්නකම් විතරක් පාවිච්චි කරන්න. ඉතින් මෙතනදී අපි UPS වලදී හොඳ UPS එකකට ගියා. මොකද අපිට හොඳටම ප්‍රමාණවත් වෙන UPS එකකට තමයි අපි මෙතනදී ගියේ. ඉතින් මෙතනදී අපි තෝරගත්තේ මෙන්න මේ PROLINK UPS එක 1200i VA. ඉතින් මෙන්න මේ UPS එක හොඳටම ප්‍රමාණවත් වැඩ කටයුතු කරගන්න. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ PROLINK UPS එක රුපියල් 30500ක් විදියට. ඉතින් මෙන්න මේකත් මම මෙන්න මේ විදිහට කොටේෂන් එකට ඇඩ් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට කොටේෂන් එකට ඇඩ් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන් වෙනවා දැන්ට 247500ක් විතර කොටේෂන් එක හැදිලා තියෙනවා. ඉතින් ඊළඟට අපිට ඕන වෙනවා අපේ ස්ටෝරේජ් එක. ඉතින් මෙතනදී මෙයාට ඕන වෙනවා කිව්වා මෙතනදී මම යන පළවෙනි රෙකමන්ඩ් කරේ M.2 එකට යන් කියලා. ඉතින් මෙයා ඒත් කිව්වා normal SSD එකට යන් කියලා SATA mode එකන. ඉතින් මෙයාට මම අන්තිමට බලකල M.2 slot එකකින් එන NVMe drive එකට තමයි මෙයාට recommend කරේ. ඉතින් මෙතනදී M.2 NVMe එකක් තෝරගත්තා අපිට එන budget එකකින් එන. ඉතින් රුපියල් 15000කට වගේ ගන්න පුළුවන්.
TRN brand එකේ එන මෙන්න මේ NVMe එක. ඉතින් මෙතනදී TRN N100 කියන මෙන්න මේ 100 Pro කියන 256GB NVMe එක තමයි තෝරගත්තේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා speed එක බලා ගන්න පුළුවන් වෙනවා 2130 MB/s read එක. Write speed එක 1720 MB/s විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක හොඳටම ප්‍රමාණවත් අපේ වැඩක් බලක් කරගෙන පාඩුවේ ඉන්න. ඉතින් මේක 16000ක් තමයි වෙන්නේ. මේකත් මම මේ විදිහට quotation එකට add කරගන්න. ඉතින් ඊළඟට අපිට ඕන වෙනවා අපේ hard disk එක. ඉතින් මෙතනදී මෙයා කියව පළවෙනි 500GB hard disk එකට යන් කියලා. ඉතින් මෙතනදී 500GB hard disk එකට ගිහිල්ලා වැඩක් නැහැ. මොකද මෙයා ගොඩක් photo edit කරන ඉඳලා. ඉතින් මෙතනදී අපි ගිය Seagate ලගේ 1TB hard disk එක. මොකද දැන්ටමත් 500GB hard disk එකක් කියන්නේ ඇත්තටම මදි. ගොඩක් වැඩ කටයුතු කරනවා නේ. ඉතින් මේක මේ අවුරුදු 5කට 4කට විතර පස්සේ තමයි මේක අප්ඩේට් කරනවා කියලා කිව්වේ මෙතින් මට. ඉතින් මෙතනදී අපි ගියේ Seagate Barracuda hard disk එකට. Seagate Barracuda 1TB hard disk එකට තමයි අපි මෙතනදී තෝරගත්තේ. ඉතින් මෙතනදී මේක බලා ගන්න පුළුවන් වෙනවා රුපියල් 17500ක් විතරයට. ඊට සර තිබුණ මේක 8800ද හරි 7500ද හරි මට තිබුණේ. ඉතින් ඒක වැඩක් නැහැ කියලා. දැන් 17500 10000ක් කැලිම වැඩි. ඉතින් මේකත් කොටේෂන් කරන මම මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට ඕන වෙනවා කේසින් එක. ඉතින් මෙතනදී මෙයාට කේසින් එක තෝරගන්නදී මෙයා පළවෙනියටම කියලා තිබ්බේ අර 4500 තියෙන මම මතක විදිහට ඒ කේසින් එක තමයි. මෙතනදී මෙන්න මේ GeField FR22F22R කියන මෙන්න මේ කේසින් එක තමයි මම පළවෙනියටම තෝරගෙන තිබුණේ. ඉතින් මම මෙයාට කිව්වා මෙන්න මේ කේසින් එකට යන්නේ නැතුව හොඳ කේසින් එකකට යන් කියලා. මොකද මේ කේසින් එක ඇත්තටම වැඩක් නැහැ කියන්නේ මෙහෙමයි. මෙයා ඔයගොල්ලෝ මේක normal office වැඩකට වගේ පාවිච්චි කරනවා නම් කමක් නැහැ. හැබැයි මේක work station එකක් නැත්නම් gaming setup එකක් විතර පාවිච්චි කරනවා නම් මෙන්න මේ කේසින් එක මම ඔයාලට recommend කරන්නේ නැහැ. මොකද මේකේ air ventilation කියන එක ඇත්තටම අඩු මට්ටමක තියෙන්නේ. මොකද ඒකත් එකක්. ඒ වගේ මේක පොඩක් පරණ ලුක් එකක් තියෙන්නේ. ඉතින් ඒකින්ද මං කිව්වා මෙන්න මේ කේසින් එකට යන්න නැතුව අපි හොඳ බ්‍රෑන්ඩඩ් කේසින් එකට යන් කියලා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙන Antec ලගේ අලුත් සීරීස් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී Antec ලගේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා Antec කේසින්ස් එන ගොඩක්. ඒ වගේම ASUS කේසින්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී Antec piece 7 neo කේසින් එක සහ අපි depend උනේ ASUS tough gaming GT301 කේසින් එකත් එක්ක. ඉතින් මෙතනදී මෙන්න මේ කේසින් එක අපි බලාගෙන ගියාම මෙන්න මේ Antec P7 neo කියන මෙන්න මේ කේසින් එක ඇත්තටම හදලා තියෙන්නේ ස්ටුඩියෝස් වලට. ඉතින් මෙතනදී මේක පොඩ්ඩක් silent look එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලොකු RGB fans නැහැ. එහෙම ලොකු වැඩ දෙයක් නැහැ. මේක පුළුවන් තරම් අර එන සවුන්ඩ් එක නොයිස් එක ෆෑන්ස් වලින් එන නොයිස් එක අඩු කරන්න තමයි මෙන්න මේ හදලා තියෙන මෙන්න මේ Antec කේසින් එක. ඉතින් මෙතනදී අපි ගියා ASUS tough gaming GT301 කේසින් එකට. ඉතින් මෙන්න මේක ඇත්තටම හොඳ කේසින් එකක් කියලා කියන්න පුළුවන්. ASUS ලගේ එන බජට්ම කේසින් එක කියලා කියන්න පුළුවන්. ගොඩක් හොඳම කේසින් එක කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි පළවෙනිම බැලුවේ මේකේ pre-install pans තියෙනවද කියලා. ඉතින් මෙතනදී pre-install pans තියෙනවා කියන බලා ගන්න පුළුවන් වෙනවා. front එකේ 3 ARGB fans තියෙන්නේ. orange sync support කරන ASUS ලගේ. ඊළඟ පිටිපස්සේ එක ෆෑන් එකක් තියෙනවා. මේක normal ෆෑන් එකක් විතර බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී මේක හොඳටම ප්‍රමාණවත් මෙන්න මේ කේසින් එක අපේ මෙන්න මේ කැබිනට් එක හොඳටම ප්‍රමාණවත් වෙනවා. මේ හැම component එකක්ම මේක store කරන්න. ඉතින් මෙතනදී front එකේ වගේම top එකේ rear එකේ අපිට radiator mounts කරන්න පුළුවන්. ඉතින් මෙතනදී top එකේ අපිට 240 විදියට බලා ගන්න පුළුවන් වෙනවා. 440mm radiator support කරනවා. ඉතින් මෙතනදී මෙන්න මේ radiators අපිට radiator එකකුත් ඉදිරියට ගහ ගන්න පුළුවන් වෙයි වෙන හින්දා තමයි මෙන්න මේ tough gaming GT301 කේසින් එකට මම යන්නේ. ඉතින් මේක රුපියල් 20500ක් වගේ තමයි වෙන්නේ. මම මේකත් මෙන්න මේ විදියට quotation එකට add කරගන්නම්. ඉතින් ඊළඟට අපිට ඕන වෙනවා අපේ මොන්ටර් එක. ඉතින් මෙතනදී මෙයා මොන්ටර්ස් දෙකක් පාවිච්චි කරනවා කිව්වා. ඉතින් මෙයාට ප්‍රයිමරි මොන්ටර් එක විදිහට මෙතනදී මොන්ටරක් තෝරගන්න වෙනවා. ඒ වගේම මෙයාගේ TU එක පාවිච්චි කරනවා කිව්වා. මම TU එක තමයි පාවිච්චි කරනවා කිව්වේ. සෙකන්ඩරි මොන්ටර් එක විදිහට. මොකද මේ TU එකේ කලර්ස් හොඳයි කියලා කිව්වා.
ඉතින් ඒකින්ද මම කිව්වා එහෙනම් කමන්නේ අපි ටී එකක් ෆොටෝස් එඩිට් කරන්න පාවිච්චි කරමු. ඒ කියන්නේ කලර්ස් වලට හොඳයි. ඒ ඇත්තරම මම ඒක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඉතින් මෙතනදී මොනිටර් එක ඇත්තරම කලර්ස් වලට හොඳයි. ඉතින් සෝරි ටීවී එක ඉතින් කලර්ස් වලට හොඳින් මේ සෙකන්ඩරි මොනිටර් එක විදිහට ඒක පාවිච්චි කරනවා කියලා කිව්වා. ඉතින් මෙතනදී අපි ගියා 22 ඉන්ච් වගේ එන මොනිටර් එකට. ඉතින් මොකද 22 ඉන්ච් මොනිටර් එකක් හොඳනම් ප්‍රමාණවත් අඩප්පලක් කරගෙන පාඩුවේ ඉන්න. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා අබාන්ස් සහ වියුසොනික් බ්‍රෑන්ඩ්ස් දෙක. ඉතින් මෙතනදී අපි ගියේ අබාන්ස් බ්‍රෑන්ඩ් එකට නැතුව වියුසොනික් බ්‍රෑන්ඩ් එකට. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ දෙකේම එකම ස්පෙක් එක තියෙන්නේ. ඉතින් වියුසොනික් එකට තමයි මෙයා යන් කියලා කිව්වේ. නමුත් මෙතනදී වියුසොනික් එකට යනවට වඩා මෙතනදී ඇත්තටම අබාන්ස් මොනිටර් එක බජට්. හැබැයි මෙතනදී අපි ගියේ වියුසොනික් එකට. ඉතින් ඒකෙහිඳ මෙන්න මේ වියුසොනික් 22 ඉන්ච් මොනිටර් එක තමයි තෝරගත්තේ. ඉතින් මෙතනදී ඒක ඇත්තටම මම කරපු වැරද්දක් කියලා කියන්න පුළුවන්. මොකද අර අබාන්ස් මොනිටර් එකට යන්න තිබ්බ මේකට ගියපුක. ඉතින් මෙතනදී ඇත්තටම මේක වැරද්දක් මගේ. ඉතින් මේකේ මට හිතෙන විදිහට අබාන්ස් එක අපිට වෙනස වෙන්න ඕනේ මේකේ අබාන්ස් එකේ තියෙන LCD පැනල. හැබැයි මේකේ තියෙන LED පැනල. ඒ දෙක වෙන්න ඕනේ මට හිතෙන විදිහට වෙනස. මොකද නැත්තම් ලොකු ප්‍රයිස් එකක් මෙතනදී කට් වෙනවා. මොකද ඒ දේවල් හින්දා කොහොම වුණත් මෙන්න මේ කේසින් එක මෙන්න මේ මොනිටර් එක තමයි මෙන්න මේ VIEWSONIC 22 ඉන්ච් V8 2215H කියන මෙන්න මේ මොනිටර් එක තමයි තෝරගත්තේ. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ කනෙක්ටර්ස් විදිහට VGA 3.5 mm ඔඩියෝ පෝට් එක, ඒ වගේම HDMI පෝට් එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ ටික සාමාන්‍ය පෝට්ස් ටික තියෙනවා. ඒ වගේම මේකේ 75 Hz රිෆ්‍රෙෂ් රේට් එක තියෙනවා. ඉතින් ඒකින්ද මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ වගේම ඇන්ටි ග්ලෙයා පහසුකම තියෙනවා. ඉතින් දිලිසෙන ගතිය එහෙම අඩුයි. ඉතින් ඒකින්ද මම මෙන්න මේ මොනිටර් එක මෙන්න මේ විදිහට කොටේෂන් එක ඇඩ් කරගන්නම්. ඉතින් ඊළඟට අපිට ඕන වෙනවා අපේ ස්පීකර් එක. ඉතින් මෙතනදී මෙයා ස්පීකර් එකක් නෙමෙයි තෝරගන්නේ, මෙයා හෙඩ්ෆෝන් එකක් තමයි තෝරගන්නවා කියලා කිව්වේ. ඉතින් මෙයා වීඩියෝස් එහෙම එඩිට් කරද්දි මෙයාට සරවුන්ඩ් සවුන්ඩ්ස් අහගන්න ඕන වෙන හින්දා ඉතින් මෙතනදී මෙයාට ඕන වෙනවා කිව්වා නෝමල් හෙඩ්සෙට් එකක්. ඉතින් මෙතනදී හෙඩ්ෆෝන්ස් වලට අපි ගිහලා මෙතන ටික එක දාගෙන මෙතනදී අපි ගියා රුපියල් 10,000 වගේ අඩුවෙන් ගන්න පුළුවන් හොඳ හෙඩ්සෙට් එකකට. ඉතින් මෙතනදී Gamdias බ්‍රෑන්ඩ් එකේ Hebe E3 RGB 7.1 gaming headset එක තමයි අපි මෙතනදී තෝරගත්තේ මෙන්න මේ build එකට. ඉතින් මෙතනදී මෙන්න මේක හොඳනම් ප්‍රමාණවත්. මේකේ හොඳ sound 50 mm speakers තමයි බලා ගන්න පුළුවන් වෙන හොඳ sound drive එකක් තියෙනවා. ඉතින් මේක හොඳනම් ප්‍රමාණවත් කියන මේක හොඳටම ඇති. මොකද 7.1 surround තියෙනවා කියන්නේ ඇත්තටම gaming වලටත් මේක හොඳයි. ඉතින් ඒකින්ද මේක රුපියල් 9000ක් වගේ තමයි වෙන්නේ. මට මතක ඉදිරි මේක ඉස්සර 6000 දුක විතර තිබ්බේ. ඉතින් මේකත් මම මෙන්න මේ විදිහට quotation එකට add කරගන්නම්. ඉතින් ඊට පස්සේ අපිට ඕන වෙනවා keyboard mouse combo pack එකක් තමයි මම මෙතන තෝරගත්තේ. ඉතින් මෙතනදී කොම්බ පැක් වලට යද්දී මට එක දෙයක් මෙයා කිව්වා විශේෂයෙන්. මෙයා ඇත්තටම මෙයාට ඕන කිව්වා RGB එකක්. මං ඇහුවා මොකද මෙතන RGB වලට ફોકસ එක දෙන්නේ කියලා. ඉතින් මෙයා මෙතනදී මට කිව්ව දේ තමයි මෙයා RGB වලට ફોકસ එක දෙන්නේ මොකද මෙයා ගොඩක් රෑ වෙලාවට වැඩ කරන්නේ. මොකද ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඉතින් රෑට තමයි පොඩ්ඩක් ඉඳලා ඒ වැඩ ටික කරගන්නේ. කියන්නේ ලොකු වෙලාවක් දෙන්නේ නැහැ කිව්වා. රෑ පැයක් විතර පාවිච්චි කරන්න තමයි මෙයාට ඕන වෙනවා කිව්වා. ඉතින් මෙතනදී මෙයාට keys type කරන්න පේන්න තමයි මෙන්න මේ RGB keyboard එක තෝරගන්නවා කියලා කිව්වේ. ඉතින් මෙතනදී අපි තෝරගත්තා Gamdias Eros M2 කියන මෙන්න මේ keyboard එක. ඉතින් මේක අපිට RGB keyboard එකක් විතර තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී මේක අපිට multimedia functions keys බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකින්ද අපි මෙන්න මේ keyboard එක තෝරගත්තා. ඉතින් ඇත්තනම් කරත් මීට වඩා අඩුවට keyboards තියෙනවා. keyboard mouse combo packs තියෙනවා. ඉතින් නමුත් Gamdias හොඳ brand එකක් හින්දා මම මෙන්න මේ combo pack එක තෝරගන්නවා මේ build එකට. ඉතින් මේක combo pack එකක විදිහට තමයි බලා ගන්න පුළුවන්. keyboard එක, mouse එක, mouse pad එක මේ තුනම එනවා මෙන්න මේ pack එකේ. ඉතින් මේක රුපියල් 6000ක් වගේ තමයි වෙන්නේ. මම මෙන්න මේකත් මෙන්න මේ විදිහට quotation එක add කරගත්තාම පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා total එක විදිහට 3.64ක්.
ඉතින් අපි මෙතනදී කොම්පොනන්ට් එක කියාගෙන ගියත් AMD Ryzen 5 processor එක තියෙන 3600 MSI B450 gaming plus max motherboard එක තියෙන ADATA XPG DZ060G RGB 8GB stick එක තියෙන Eno 3D GeForce GTX 1050 Ti card එක තියෙන 550 watt 80 plus bronze Antec power supply එක ඒ වගේම PROLINK UPS එක තියෙනවා 1200i VA එම් TRM 256GB NVMe SSD එකක් තමයි තෝරගත්තේ. ඒ වගේම Seagate Barracuda 1TB hard disk එකක් තෝරගත්තා. ඒ වගේම ASUS Tough Gaming GT301 casing එකක් තමයි තෝරගත්තේ. ඒ වගේම මෙතනදී VIEWSONIC 22 inch monitor එකක් තමයි තෝරගත්තේ VA 75Hz. Gamdias Hebe E3 7.1 gaming headset එකක් තමයි තෝරගත්තේ. headset එක විදිහට. ඒ වගේම mouse pad mouse එක keyboard එක විදිහට තෝරගත්තේ Gamdias Eras M2 keyboard mouse pad combo pack එක. ඉතින් මේ ඔක්කොම අලා ගන්න පුළුවන් වෙනවා 364ක් විදිහට. ඉතින් මම කලින් කිව්වා වගේ මම මෙන්න මේ ටිකම මට මතකයි විදිහට අපි මම හැදුවේ 260 ගානකට. ඉතින් කොහොමවත් ලක්ෂයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි ඩොලර් ප්‍රයිසස් එක කියලා කියන්නේ. අමුතින් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒක හින්දා අපිට මෙන්න මේක රුපියල් 1,364ක් විතර බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ කොටේෂන් එක. ඉතින් අදට මෙච්චරයි මෙන්න මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට කියන්න ඕන උනේ මොකක්ද තේරුණා නම් ඉගෙන ගත්තා නම් දැනගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. එහෙනම් වීඩියෝ තවත් අයට දැනගන්න අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න. මොකද මෙන්න මේ වීඩියෝ එක තවත් අයට දැනගන්න මේක අනිවාර්යෙන් වැදගත් වෙයි කියලා මම හිතනවා. එයාගෙන් තමයි තෙල්ලේ සයිට් YouTube channel එක subscribe කරන්නේ නැත්නම් දැම්ම subscribe කරගන්න. එතකොට තමයි මම වීඩියෝ දාපු දෙනු ඔයගොල්ලෝ notification එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. notification bell එකෙන් click කරගත්තොත් විතරයි. ඉතින් ඒ වගේම SKG build එක මම ඉදිරියට ගේන බලාපොරොත්තු වෙනවා. මෙයා මේක හැදුවොත් මෙයා මට කිව්වා මේක අනිවාර්යෙන් මට දෙනවා කියලා. ඉතින් මේකේ හදන වීඩියෝ එක ඉදිරියට මම ඔයගොල්ලන්ට ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න. ඒකින් දා LS YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් මගේ නම ලහිරු. අපි තවත් අලුත් වීඩියෝ හම්බ වෙනවා ඔයගොල්ලන්ට. සුබම සුබ දවසක් වේවා.